අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල පාස්කුවිරිදා සමාලෝචනයේට සූදානම් රනිල් ජූලි 21 සිට පෙට්‍රල් බෙදන්න වැඩබලන ජනපති රනිල් සූදානමින් ජනපතිට කතරේ ගහන්න කලින් හිතන්න ඕන දේවල් ගැන ඔමල් පේසෝබිත හිමි කියයි මුදලට මිලදී ගැනීම වහා නතර කරන්න తాවකාලික දේශපාලන විසඳුමකට නිර්භයව නිර්පාක්ෂිකව ඉදිරිපත් වන්න කාඩිනල් හිමි මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි පවතින අර්බුදයට සමකාමී විසඳුමක් සොයන්න සුදතුම් පියතුමා කියයි අර්ගල කරුවන් සජිත්වත් හමු වෙයි විසිවනදා රනිල් ජනපති වුණත් අර්ගලයේ දිගටම අර්ගල කරුවන් කියයි සදාකාලික සතුරන් මිතුරන් නැති දේශපාලනය සදාකාලික හොරුන් නැති ශ්‍රී ලංකාවේ දේශපාලනය අද තෙලිවැකියෙන් ගාල්ලේදී රිය දුම්රියේ ගැටි ගැබිනි කත සහ දියණියක් මරුට හතර දෙනෙකු රෝහලේ ඩීසල් ප්‍රමුඛතාව දුන්නොත් බස් ගාස්තු අඩු කරනවා ගැමුණු කියයි අඩු කරපු 10 20 ගැන ජනතාව කියන කතා ඉන්ධන ඕනේ නම් පොලිමෙන් ගෙදර යන්න කංචන කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් එළබෙන 21වනදා සිට පෙට්‍රල් බෙදා හැරීමට කටයුතු කරන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පාස්කු ප්‍රහාරය පිළිබඳව යලිත් සමාලෝචනයකට සූදානම් බවයි වැඩබලන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මම මැයි 13 වෙනිදා අගමැතිකම බාරගත් අවස්ථාවේදී ආර්ථිකය කඩාවැටීමෙන් ප්‍රශ්න ගණනාවක් මතුවලා තිබුණා. ඒ විසඳගන්න තමයි මං ක්‍රියා කළා තියෙන්නේ. එදා විදුලි බල කප්පාදුව පෑ 5යි. අද ඒක පෑ 3කට අඩු කරලා තිබෙනවා. යල කන්නෙට අද පොහොර තිබෙනවා. ඒ වගේම මහා කන්නෙට උවමනා පොහොර තමයි දැන් අපි ලබා ගන්නට ක්‍රියා කරගෙන යන්නේ. අද ගෑස් අකණ්ඩව ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්නයක් නැහැ. ඩීසල් ඒ වගේම අකණ්ඩව අපි ලබා දෙනවා. පෙට්‍රල් ගැන මෙතෙක් ප්‍රශ්නයක් තිබුණා. මම ජූනි මාසේ ප්‍රකාශ කරේ ජූලි මාසේ සති 3ක් තමයි අපිට අමාරුම කාලේ වෙන්නේ ඉන්ධන ලබා ගන්න. දැන් ජූලි 21 වෙනිදා ඉඳන් පෙට්‍රල් ලබා දෙන්න අපිට පුළුවන්. පෙට්‍රල් සදා ලෝක මිල අඩුනේ නිසා ඒ මිලේ ඒ වාසිය අපි මේ රටේ පාරිභෝගිකයන්ට ලබා දෙනවා. ගොවින අය දැන් අහෝසි කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ රටේ අක්කර 2.5ක් කුඹුරු තියෙන අය. පාසල් ව්‍යුත්ත කරලා තියෙනවා. ආර්ථිකය හදාගන්න IMF සමග සාකච්ඡා ආරම්භ කරා. මිත්‍ර රටවල් එක කතා කරගෙන යනවා මේ ආර්ථික කඩාවැටීමෙන් විශාල පාඩුවක් අපිට ඇති වෙලා තියෙන්නේ ඒවට මූණ දෙන්න ක්‍රියාමාර්ග අපි සකස් කරන්න තිබෙනවා ආහාර සුරක්ෂිත වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යනවා තව එක ප්‍රශ්නයක් තමයි අපි හැම එකටම තියෙන පාස්කු ඉරිදා බෝම්බේ පිළිබඳ ඒ වැඩ කටයුතු එකක්වත් අවසන් නොවීම ගැන මම හිතන්නේ මගේ කැපවීම නම් ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නේ විසඳලා දාන්න හැමදාම අපි මේ ප්‍රශ්නේ ඇදගෙන යන්න උවමනා නැහැ. මේ කොමිසමේ වාර්තාවලට අමතරව තවත් වාර්තා තියෙනවා. ඒ නිසා මම කැමති මේ ගැන යලිත් සමාලෝචනයක් කරන්න. ෆැසිස් ක්‍රමවේදයෙන් රටක නීතිය හා සාමය නැති කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම මම පිළිගන්නවා සාමකාමී අරගල කරුවන්. අරගලයේ දිලා සාමකාමී මේ රටේ මේ ක්‍රමවේදය වෙනස් කරන්න ඕනේ කියන්නේ. මමත් හිතන්නේ මේ රටේ ක්‍රමවේදය වෙනස් කරන්න උවමන. මේ රටේ තරුණයන් මෙරට බාර ගන්නවා නම් එයාගේ අදහස් අනුව තමයි අපි රටේ පාලනයත් අපි රටේ ආර්ථිකයත් සකස් කරන්න තිබෙන්නේ. ඒ ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි එක එක්කෙනාට විරුද්ධ වෙලා රට විනාශ කරනවද? නැත්නම් අපේ පක්ෂ සාමූහිකව රට වෙනුවෙන් වැඩ කටයුතු කළා මේ රට ගොඩ ගන්නවද කියන එක තමයි වැදගත්ම දේශපාලන ප්‍රශ්නේ අද අපිට තියෙන්නේ. අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු රහස් ඡන්දය සඳහා තවත් ඉදිරිව ඇත්තේ දින 2ක් පමණයි. ඡන්දය දෙන්න කලින් මන්ත්‍රීවරුන් මතක තබා ගත යුතු කරුණු පිළිබඳව පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් ඇතුළු ආගමික නායකයන් සහ විද්වතුන් මෙලෙස අදහස් පළ කළා. පැවතුණු රාජපක්ෂ පාලනය ප්‍රතික්ෂේප කිරීම මගින් නැවතත් රාජපක්ෂ පාලනයක් උදා කරන්නට ජනතාව කිසිසේත් බලාපොරොත්තු වන්නේ නැහැ. එළවා දැමුණු ඒ පාලන ක්‍රමය හෝ ඒ වෙනුවෙන් පෙනී සිටින රූකඩ
යළිත් බලයට ගෙනෙන්නට ජනතාවට කිසිම අවශ්‍යතාවක් නැහැ. ප්‍රතික්ෂේප වුණු දේ ප්‍රතික්ෂේපයි. සමහර පක්ෂවලින් කියනවා තමන්ගේ පාක්ෂිකයෝ ඡන්ද දීමෙන් වළකිනවා කියලා. ඒකත් අපරාධයි. සියලුම දෙනා ඒක පාක්ෂිකව ඒක මතිකව සම්මුතියකින් ක්‍රියා කළ යුතු අවස්ථාවේ තවත් කීප දෙනෙක් ඡන්දය දෙන්නේ නැහැ කියන එකත් ද්‍රෝහිකමක්. ඡන්දය දිය යුතුයි. තෝරාගනු ලබන්නේ කවරෙක්ද යන්න පිළිබඳව මන්ත්‍රීවරුන් තීරණ ගත යුත්තේ මේ මහ පොළවේ පවත්නා සැබෑ තත්ත්වයේ තේරුම් අරගෙන. මේ රට විනාශ වෙනකන් මේ රට අගාධයට තවත් තල්ලු කරන්නයි සියලුම දේශපාලන පක්ෂ ක්‍රියා කරන්නේ. අපි ඒ ගැන බොහොම කනගාටු වෙනවා. දැන් ඉතින් මේ බලු පොරයට එකතු වෙන්න වෙලා තියෙනවා. අපි දන්නේ නැහැ කවුරු පත් වෙයිද කියලා. අතුලේ 225 දෙනා තුලයි දැන් මේ තීරණය රැඳී තිබෙන්නේ. පක්ෂයේ අදහස කියලා උලා වෙන්න එපා. හෘද සාක්ෂියට අනුව කටයුතු කරොත් ඊළඟ මැතිවරණයේදී ඔබට අවස්ථාවක් තියෙයි. එහෙම නැත්නම් දැම්මම පැදුරු කොට අකුලගෙන සූදානම්ව සිටින්න විපක්ෂ කියලා ආණ්ඩු පක්ෂ කියලා වෙනසක් නැහැ. සියලු දෙනාම ප්‍රතික්ෂේප කරන්න සූදානම්මයි සිටින්න. ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදකාරී තත්ත්වයට සාමකාමීව විසඳුම් සොයන ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ ශ්‍රී ලංකාවට ආශිර්වාද කරමින් වතිකානයේ පැවති ඉරුදින දේව මෙහෙයට එක්වෙමින් මෙ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් කාදිනල් හිමියන් සහ ශ්‍රී ලංකා කතෝලික රදකුරු සම්මේලනයේද විශේෂ මාධ්‍ය නිවේදන නිකුත් කර තිබෙනවා. මෙරට පවතින අර්බුදයට සාමකාමී විසඳුමක් සොයන ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙරට සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ දින වතිකානයේ පැවති ඉරුදින දේව මෙහෙයට එක්වෙමින්. මෙරට ආගමික නායකයන් ඉල්ලන පරිදි ප්‍රචණ්ඩත්වෙන් වළකින ලෙසත් සියලු දෙනාගේම පොදු යහපත උදෙසා සංවාද ක්‍රියාවලියක් ආරම්භ කිරීම සුදුසු බව උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා. ඒ සඳහා උන්වහන්සේගේ සිය එකගතාවයද පළ කර සිටින බවයි වාර්තා වූයේ. මේ අතර කොළඹ අගරදුගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත විවෘත ලිපියක් යොමු කර තිබෙනවා. එහි සඳහන් වූයේ ආගමික නායකයෙකු ලෙස මේ රටේ මහජනතාව වෙනුවෙන් මම ඔබෙන් උදෙක්ම ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙලක් ලෙස මේ මොහොත වන විට රටේ ඉහළම ආගමික නායකත්වය ජනතාව වෙනුවෙන් යෝජනා කර ඇති සියලු දෙනාටම පිළිගත හැකි තාවකාලික විසඳුමකට යෑම නිර්භයව සහ නිර්පාක්ෂිකව මැදිහත් වන ලෙසයි. මේ තීරණාත්මක මොහොතේ තම පක්ෂ දේශපාලනික බලව්‍යාපෘතීන් සහ ඒවා ජය ගැනීම සඳහා කෙරෙන මුදලට මන්ත්‍රීවරුන් මිලදී ගැනීම වැනි දූෂිත ක්‍රියාපසකල මාතෘභූමිය සහ එහි ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කිරීමට හැකි බලලෝභයෙන් සහ දූෂණයෙන් තොර උපරිම කැපවීමෙන් යුත් නායකත්වයක් තෝරා ගැනීමට තම හෘද සාක්ෂියට එකඟව උපරිම දායකත්වය ලබා දෙමින් කැපකිරීමක් කිරීමට ඔබට ලැබී ඇති මේ වාසනාවන්ත ඓතිහාසික අවස්ථාව අතපසු නොකරන ලෙස මම ඉතා නිහතමානීව සහ ඕනෑකමින් උදක්ම ඉල්ලා සිටිමි. උපුටා ගැනීම අවසන්. ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ පක්ෂ 10 නියෝජිතයින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ පවතින දේශපාලන ව්‍යාකූලත්වය විසඳීම සඳහා සිය යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි. සාකච්ඡාවෙන් අනතුරුව පක්ෂ 10 නියෝජිතයින් ප්‍රකාශ කළේ හෙට ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සහය දෙන්නේ කාටද යන්න සම්බන්ධයෙන් තිරණය කරන බවයි. සාකච්ඡා කරමින් යනවා සියලු දෙනා එක්කම. බලාපොරොත්තු වෙනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න පුළුවන්, සර්වපාක්ෂික වැඩපිළිවෙළක් එන්න පුළුවන්. අපේක්ෂකයෙකුට තමයි ඡන්දය පාවිච්චි කරන්නේ. ඒ ගැන තාම නිශ්චිත අවසාන තීරණයක් නැහැ. හැම කෙනෙක්ගේම අදහස් හුවමාරු කරගන්නවා. ඒ වගේම අපේ පැත්තෙනුත් අපි මේ රට ගොඩනැගීම සඳහා වූ දැක්මක් අපිට තිබෙනවා. අපි ඒ අපේ දැක්මත් එක්කත් කොයිතරම් ඒ අපේක්ෂකයාගේ දැක්ම සමපාත වෙනවද කියන එක පිළිබඳ අධ්‍යයනය කරලා තමයි අපේ මන්ත්‍රීවරු 16 දෙනා ඡන්දය පාවිච්චි කළේ. පක්ෂනායකතුමාගේ මතයට ඔබතුමාලා එකඟයිද? කියන්නේ එතුමා පත් කර ගැනීමට ඔබතුමාලාගේ සහය ලබා දෙනවා කියන නෑ. සාකච්ඡා කරනවා. නමුත් ඒ සාකච්ඡාවල අවසන් තීරණයක් නැත. අපි බලමු හෙට උදේ නාම යෝජනා ඉදිරිපත් වුණායින් පස්සේ ඒ කරුණු සියල්ල අධ්‍යයනය කරලා අපි බලමු මොකද්ද කරන්න කියලා. නාම යෝජනා වලට එන අවසාන අපේක්ෂක කවුද කියන එක තාම තීරණය වෙලා නැහැ. ඒක තීරණය වෙන්නේ නාම යෝජනා වලින් පස්සේ. ඉන්පස්සේ අපි බලාපොරොත්තු වෙන හැම කෙනාත් එක්කම තව සාකච්ඡා ඉදිරියට කරන්න. බෞතර ගොයිතතරද නැන්නේ අනිද්දා හවසෙ වෙද්දී. පක්ෂයට වැඩි මේකක් තියනවද නැත්නම් ගොඩක් වෙනස්කම් සිද්ධ වෙයි. අපේක්ෂකයන් 4 දෙනෙක් ගැන කියවෙනවා. අපි තීන්දුවක් ගත්ත පක්ෂ 10 විතර ඒ අපේක්ෂකයන්ගේ ප්‍රධාන අපේක්ෂකයන්ගේ ඔවුන්ගේ අදහස් විමසන්න කතා කරන්න යනුව සජිත් ප්‍රේමදාස මහත්මයා සමග අපි කතා බහ කරා. ඔහු කාරණා ඉදිරිපත් කරා. නමුත් අපි ඔහුට පැහැදිලිව සඳහන් කරපු කාරණාව තමයි අරගලයේ මනන්නම් මේ පහුගිය ජුනි 9 සිද්ධියෙන් පස්සේ බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුවේ බෙදීමකින් තොර එකඟතාවයක් හදාගන්න. මේ මොහොතේ සුදුසුම කාරණාව බවට පත් වෙන්නේ මේ 225 දොල එකඟතාවයක් හදාගත් කෙනෙක් රටේ ජනාධිපතිවරයා බවට පත් වෙන එක. නමුත් මේ
බහුපක්ෂක මේ තුල එක බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම ජන සමාජයේ මතය පිළිඹු වෙන නායකයෙක් පත් වෙන එක තමයි බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්නය తాවකාලිකව සම්මනයට පත් වෙලා රට නැවත ගොඩනගෙන කටයුත්තට. ඒ වෙනුවෙන් ඒ අපේක්ෂකයන් අතර එකඟතාවයක් හදාගන්න කියන එක තමයි සජිත් ප්‍රේමදාස අපි ඉල්ලුවේ. අපි විශ්වාස කරනවා ඉදිරි පැය කිහිපය තුළ ඒ එකඟතාවයන් හැදේවි කියන විශ්වාසය තියෙනවා. රට නාමජනා බාර දුන්නාට පස්සේ අපි ගන්න තීන්දුව පිළිබඳව අපි හෙට හවස ප්‍රකාශයට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ගාලු මෝදර අරගලකරුවන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. එහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් කිසි විටකත් අරගලය පාවා දෙන්නේ නැති බවයි. ලබන 20වනදා රනිල් ජනාධිපති ලෙස පත් උනත් අරගලය දිගටම කරගෙන යන බව මෙම සාකච්ඡාවේදී අරගලකරුවන් ප්‍රකාශ කළා. ගාලු මෝදර අරගලකරුවන් අද පෙරවරුපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර ඇත්තේ කිසි විටකත් තමන් අරගලය පාවා දෙන්නේ නැති බවයි. මොන තත්ත්වයක් තුළ හෝ රනිල් වික්‍රමසිංහ පරාජය කළ යුතුද? ඒක අපේ අරගලකරුවෝ විදිහට අපේ තියෙන ප්‍රධාන දෙවෙනි ඉංග්‍රීසි කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ පත් උනා. අපි හිතමුකෝ අමාරුම තත්ත්වයක් ඇරෙද්දී රනිල් වික්‍රමසිංහ විශ්වවිද්‍යාල පත් උනා. අපි රනිල් වික්‍රමසිංහ පිළිගන්නේ නැහැ කියලා අඛණ්ඩ අරගලයක් දිගටම කරනවා. ඒක රනිල් වික්‍රමසිංහට තීරණයක් ගන්න දී ජනාධිපතිකම බොටාවේ රාජපක්ෂ මහත්තයා අවසාන දවස් කිහිපේ කරා වගේ තමයි කරන්න වෙන්නේ. ඒතර අපි විශ්වාස කරනවා මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ පරාජය කරන්න ඕන කුමන හෝ තත්ත්වයක් ඇරෙද්දී. අපි කියලා තියෙනවා කවුරු ආවත් වල යුතු වැඩ පිළිවෙලක් අපි දීලා තියෙනවා. බොහෝ දෙනා ඉදිරිපත් කරපු බොහෝ යෝජනා පිට අතර මහ වෙනසක් නැහැ. මගේ එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ කියනවනේ මේ අන්තර්කාලීන ආණ්ඩු හදන්න කාලවකවානු. මම දකිනවා ඒක වෙනස් පැත්තකින්. අන්තර්කාලීන ආණ්ඩු හැදෙන්න ඕන යම්කිසි වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙලේ ඉලක්ක සම්පූර්ණ කරගන්නටයි මේ අන්තර්කාලීන ආණ්ඩු බිහි වෙන්නේ. එතකොට අන්තර්කාලීන ආණ්ඩු දිනවකවානු දාලා හදනවයි කියන්නේ. මේ අන්තර්කාලීන ඉලක්ක ටික සම්පූර්ණ කරගන්න බැරි වුණාම මේ ආණ්ඩුවත් ෆේල්. මේ තත්ත්වය බොහොම බැරෑරුම්, බොහොම අමාරු තත්ත්වයක්. විශේෂයෙන්ම අපි හිතාගෙන ඉන්නේ දුම ගානේ පළවෙනි පියවර හැටියට ගෑස් ටික, තෙල් ටික, පොර ටික සහ බැංකු පද්ධතියේ තියෙන දැඩි අවධානය. ඒක ඔබතුමාලා දැනගන්න. අපි ඇත්තටම මේ ඔක්කොම ස්ටඩි කරලා තියෙන්නේ මේ කේස් ස්ටඩිස්. එතකොට අපි ඇත්තම කතාව ජාත්‍යන්තර මූල්‍යායතනවල සහය ලබා ගන්න. සහය ලබා ගන්න නැතුව යන්න බෑ. මෙවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපති ගැන කවි ගී ලියවුනා මදිය කියලා දැන් අපටත් හිතෙන්නට පටන් අරන්. එහෙම හිතෙන්නේ ඔහු ගැන සති අන්ත බොහෝ පුවත්පත්වල පළව තිබූ සමහර ලිපි නිසයි. අරගලකරුවන් ජනාධිපති මන්දිරය වටලද්දී ගෝඨාභය ඇතුලේ එතුමට කර කියාගන්න දෙයක් නැති වුණා. මහා පිරිසක් මන්දිරය ඇතුළට කඩාගෙන වැදුනා. එතුමා පිටවයන්ට තීරණය කළා. පිටුපස දොරකින් තමයි පලා ගියේ. ඒ අනකොටත් ගෝඨාභය ජනාධිපති ඔහුට හමුදාවට අණ දෙන්න තිබුණා තම මන්දිරයට කඩා වැදුණු අරගලකරුවන්ට වෙඩි තියන්න කියලා. නමුත් එහෙම කළේ නැහැ. එතුමා අන්තිම මොහොතේ කිව්වේ වෙඩි තියන්න එපා, මම යන්නම්, කාට වෙඩි තියන්න එපා කියලයි. මේ තමයි සාරාංශය. ගෝඨාභය මොනතරම් යහපත් මිනිසෙක්ද, දැන් එයාම පත් කරලා ගිය වැඩබලන ජනාධිපතිත් එක්ක සැසඳුවම නේද? අඟුලිමාලත් රහත් තුන එකේ ගෝඨාභයට හොඳ වෙන්න බැහැ කියලා තර්කයක් නම් නැහැ. ඒක ඇත්ත. නමුත් අප දන්න ගෝඨාභයගේ අතීතය නම් දරුණු කතාවලින් පිරලා තිබුණා. හූ ඉස් ලසන්ත කියලා අහපු ලසන්ත වික්‍රමතුංග කියන අභීත මාධ්‍යවේදියාව නීතිවේදියාව ඔහු ආරක්ෂක ලේකම්කම දැරූ අවධිය තමයි මහදවල් වාහනේ වීදුරු කඩලා මරලා දැම්මේ. ඒ මිග්ජෙට් ගනුදෙනු කතාව හෙලි කරපු නිසා කියලයි අප නම් විශ්වාස කරන්නේ. ඔහු ආරක්ෂක ලේකම්කම දැරූ අවධිය තමයි පෝද්දල ජයන්තගේ කකුල් අඩ කොටයකින් ගහලා කඩලා දැම්මේ. අදත් ඔහු ජීවත් වෙන්නේ යකඩ ප්ලේට් දාගෙන. ඒ කාලෙම තමයි උපාලි තෙන්නකෝන්ට මුහුණ පුරවලා පහර දීලා මහමගම වැඩේ දෙන්න හදන්නේ. කීත් නොයා ගුටි කාලා 99 බේරෙන්නේ. එවැනි කතා විශාල තොගයක් ලියන්න පුළුවන්. ඒ වගේම තමයි එක් නැලිගොඩට වෙච්ච දෙයක් අදත් කවුරුත් දන්නේ නැහැ. නමුත් ඉතින් අතීතයේ භයානක මතක ඉතිරි කරපු ගෝඨාභය යනකොට ගියේ වෙඩි තියන්න එපා කියලාලුනේ නේද? නමුත් අනුප්‍රාප්තිකයා, ඒ කියන්නේ වැඩබලන ජනාධිපති නම් හමුදාවට බලය දුන්නනේ නේද? පැසිස්ට්වාදීන්ව පාලනය කරන්න කියලා
වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපතිවරයාගේ ඔය පැසිස්ට්වාදී කියන ලේබලයට පෙර අතීතයේ යාගේ මාමා ජේ.ආර්. ජයවර්ධනගේ කටේම තිබුණු වචනේ තමයි නැක්සලයිට්. නැක්සලයිට් කියලා අල්ලලා හිරේ දැම්මේ විජේ කුමාරතුංග කියන අපූරු මානව හිතවාදී මිනිස්සයවයි. විජය අර දඟගෙයි දඬුවම් සිව්මැලි වැඩිනම් එල්ලාපන් අලුගෝස්විනි කියලා කිව්වෙත් රනිල්ගේ මාමා ජේ.ආර්.ටම විය යුතුයි. එදා විජේ කුමාරතුංග විඳපු දුක චන්ද්‍රිකා නෝනගෙන් අහන්න එයාට දැන් සමහර විට මතකද දන්නේ නැහැ. මොකද දේශපාලනඥින් බොහෝ දිනකට හැදෙන ලෙඩක් තමයි අමතක වීම. එහෙම නැත්නම් මට මතක නැති ලෙඩේ. කොහොම නමුත් වැඩ බලන ජනාධිපතිටත් රටින් පැනලා ගිය ජනාධිපතිටත් දෙන්නටම එකම රෝගයක සමාන ලක්ෂණ තියෙනවා. ඒ තමයි මම කියන මමත්ව සංකල්පය. මම මගේ මමය කියන මමත්වය. හොඳ බෞද්ධින් ගාව කිසිසේත්ම තියෙන්න බෑ. විශේෂයෙන් රට පාලනය කරන පාලකින් ළඟ තිබිය යුත්තේ අප කියන පොදු සංකල්පයයි. වරක් ගෝඨාභය රාජ්‍ය නිලධාරින්ට කිව්වේ ආයේ මොන චක්‍රලේකද? මගේ වචනේ තමයි චක්‍රලේකය කියලා. එහෙම කියලා රසායනික පොහොර තහනම් කරන්න තනි තීන්දුවක් ගත්තා. අද රටම හාමතේ. එයානම් ගත්තෙම ආර්ථිකය විනාශ කරන මමත්ව තීරණ. දැන් වැඩබලන ජනාධිපතිගේ තීන්දුව ඊට හරි වෙනස්. පැසිස්ට්වාදී චෝදනාව සහ හමුදාවට සියලුම බලතල දෙන්නේ මම කියන තැන ඉඳලා. අහන්නකෝ මම කියන වචනේම කී සැරයක් පසුගිය දවසක භාවිත කළාද කියලා. මේ කෙටි කාල සීමාව තුළ මම හදිසි පියවර කීපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. 19 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් යළි ක්‍රියාත්මක කරලීමට අවශ්‍ය කෙටුම්පත් පාර්ලිමේන්තුවට ගෙන ඒමට පසුබිම සකස් කිරීමේ වැඩපිළිවෙල මම ආරම්භ කරා. සාමකාමී අරගලය කිරීමේ අයිතිය මම 100%ක් පිළිගන්නවා. නීතිය හා සාමය රැකීම උදෙසා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි පොලිස්පතිතුමා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් මා පත් කරලා තිබෙනවා. වැඩබලන ජනාධිපති හැටියට මට පැවරී ඇති බලය අනුව මම තව තීන්දු දෙකක් ගන්නවා. ජනාධිපති හැඳින්වීම සඳහා අතිගරු යන වචනය යෙදීම නිල වශයෙන් තහනම් කරනවා. ඒ වගේම ජනාධිපති කොඩිය අහෝසි කරනවා. මැයි මාසේ 13 වැනිදා මම රට වෙනුවෙන් බරපතල තීරණයක් ගත්තා. දැන් ඊයේ සමාජ මාධ්‍ය ගැනත් හොයන්න නියෝග කරලා. මේ හැම තැනම දක්නට ලැබෙන්නේ මම ලෙස ගන්න මමත්වයේ භයානක තීන්දු තීරණ විය හැකි බව අමතක කරන්න එපා. අද ටෙලිවැකියෙන් ඒ බව අප ඔබට මතක් කරනවා. ටෙලිවැකිය අවසන් කරන්නේ රොහිත අබේගුණවර්ධනගේ රත්රන් කතාවකින්. ඔහු ඊයේ පෙරේදා කියනවා දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නෑ කියලා. හරි ජනප්‍රිය කියමනක්. සාමාන්‍යයෙන් දේශපාලනයේදී සදාකාලික හතුරුවොත් නැත, සදාකාලික මිතුරොත් නැත. ඒ කියන්නේ මේ අය කාලයක් පතුරු ගසමින් සිටි රනිල්ට ඡන්දේ දෙන්න හිතාගෙන වෙන්න ඇති මෙහෙම කියන්නේ. ඒක ඉතින් රෝහිතගේ අයිතියක්නේ. ඡන්දේ දීලා ගමට එන්න එපා කියන ජාතියේ කතා නම් අපි කියන්නේ නැහැ. මොකද එයා අපේ ගමෙත් නෙමෙයි. අනික අපේ ගමේ අයට උනත් ඉතින් කැමති කෙනෙකුට ඡන්දේ දීලා එන්න බැරියයි. හැබැයි ඔය ජනප්‍රිය කතාව, ඒ කියන්නේ දේශපාලනයේදී සදාකාලික හතුරොත් නැහැ මිතුරොත් නැහැ කියන මේ කතාව රටේ ජනතාවට හරි වැදගත් කියලායි අප විශ්වාස කරන්නේ. දැක්ක නේද? එයාලා ගහගන්නේ මරාගන්නේ බොරුවට කියලා. ඒ නිසා ගමේදී මේ දේශපාලනඥයින් වෙනුවෙන් අල්ලපු ගෙදර කෙනාට වෙඩි තියන්න කපන්න කොටන්න යන්න එපා. මොකද මේ දේශපාලනඥයින් එයාලා හැමෝම හොඳ මිත්‍රයින්. සදාකාලික හතුරෝ නෙවෙයි, පටස් ගාලා යාළු වෙනවා. හොඳේ. හැබැයි අද ටෙලිවැකිය මේ කතාවට ප්‍රථම වතාවට ඌන පූර්ණයක් එකතු කරනවා. අප විශ්වාස කරනවා සොක්‍රටිස්ලා ඇරිස්ටෝටල්ලා මං හිතන්නේ යමනාප වෙනකක් නැහැ මේ ඌන පූර්ණය එකතු කළාය කියලා. ඒ තමයි දේශපාලනයේදී සදාකාලික හොරුන්ද නැහැ කියලා. වරහන් ඇතුලේ දාගන්න අපේ රටේදී කියලා. හොඳේ. ආයෙ අහගන්නකෝ. දේශපාලනයේදී සදාකාලික හොරුන්ද නැහැ කියලා. මේ බලන්නකෝ එදා මහින්ද රනිල්ට හොරා කියපු හැටි, රනිල් මහින්දට හොරා කියපු හැටි. අනිල් වික්‍රමසිංහ රටේ ජනතාව වැට්ටුවා. එතුමා ඊට ඉස්සෙල්ලා දවසේ නැටුවා, නැවි නැවි නටලා නටලා පෙන්නුවා. ඒක ඉතාම ලස්සන වැඩක්. හේතුව මොකද්ද? ඒ නැටුවේ නිකන් අපි ඒ නැටුම ගැන කතා කරා. මොකද හොරකම එළියට ආවා. මහ බැංකුව හොරකම යට ගහලා
දැන් අපි කතා කරන්නේ අරයාගේ නටන එක දැන් යාළ හොඳ යාළුවෝ ඒ කියන්නේ දේශපාලනයේදී සදාකාලික මිතුරන් හෝ සතුරන් නැතිව වගේම ශ්‍රී ලාංකීය දේශපාලනය තුල සදාකාලික හොරුනුත් නැහැ කියලා නේද මේ කියන්නේ බලාගෙන උඹලා තමයි අපට හොරු කිව්වේ කියලා අපව අල්ලලා කූඩු කරන්නත් බැරි නෑ හොඳේ නැක්සලයිට් හරි පැසිස්ට්වාදී හරි චෝදනාවක් දාලා කූඩු කරන්න පුළුවන් සමහර විට අතුරුදන් T56ක උණ්ඩේ ඇවිත් ඔළුව හිල් කරන්නත් පුළුවන් අහිංසකින්ට හොරු කිව්වා කියලා අද ටෙලිවැකිය එහෙම තමයි අවසන් කරන්නේ අනුග්‍රහය Pickup service and delivery service in Bajaj Vahane service karala obe nivasatama David Pierce Motor Company vetin ගල්ල මකුලුව දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියක ගැටි සිදු වූ අනතුරකින් පුත්කලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. එලෙස මිය ගොස් ඇත්තේ ගැබිනි කාන්තාවක් සහ කුඩා ගැහණු දරුවෙක්. තවත් සිය දෙනෙකු තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. අනතුර සිදු වී තිබුණේ අද උදැසන 10:30ට පමණයි. ගල්ල ගංගාරාම දුම්රිය හරස් මාර්ගයේදී මතර සිට වවුනියව දක්වා ගමන්ගත් සීග්‍රගාමි දුම්රියේ මෙම මෝටර් රථය ගැටී තිබුණා. දුම්රිය හරස් මාර්ගයේ සංඥා පහන් ක්‍රියාත්මකව තිබේදී මෙම මෝටර් රථය දුම්රිය හරස් මාර්ගයට ඇතුල් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙලෙස අනතුරට ලක් වී ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පැවැත්වෙන විවාහ මංගල උත්සවයකට සහභාගී වීම සඳහා පැමිණි පිරිසක්. අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් රියදුරු ඇතුළු 6 දෙනෙකු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළා. අනතුරින් බරපතල තුවාල ලැබූ ගැබිනි කාන්තාවක් සහ ඇගේ හත්හැවිරිදි දියණිය කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී අද පස්සුරුවේ ජීවිතක්ෂයට පත් වී තිබුණා. තවත් සිව් දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වයද බරපතල බවයි වාර්තා වුණේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඒ රෑ හදිසියේම ඉන්ධන මිල අඩු කළා. ඒ රුපියල් 10ත් 20ත් අතර මුදලකින් රුපියල් 100 200කින් වැඩි කරපු ඉන්ධන මිල රුපියල් 10කින් අඩු කිරීම තමන්ම රැවටීමක් බවටයි ජනතාව චෝදනා කරන්නේ. ඉන්ධන ගන්න ප්‍රමුඛතාවය දුන්නොත් ඉදිරියේදී බස් ගාස්තු අඩු කළ හැකි බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ. ඉන්ධන මිල ගණන් ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන ලෙස පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 450ක් ලෙසයි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් පහළ දමා තිබෙනවා. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල සටහන් වන්නේ රුපියල් 540ක් ලෙසයි. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් පහත දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 440ක් ලෙසයි. සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 10කින් පහළ දමන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ. ඒ අනුව සුපර් ඩීසල් ලීටරයක නව මිල සටහන් වන්නේ රුපියල් 510ක් ලෙසයි. මෙම මිල ගණන් වලට සාපේක්ෂව ඉන්ධන මිල ගණන් පහළ දමන බවයි ලංකා ඉන්දිය ඔයිල් සමාගමද නිවේදනය කළේ. මේ අතර ඉන්ධන මිල අඩුවීම හමුවේ බස් ගාස්තු පහළ දැමීමේ හැකියාව පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ පවසනවා. ප්‍රතිශතයක් විදිහට ජාතික ප්‍රතිපත්තියේ මූලධර්ම මත ඒ ප්‍රතිශතය ජාතික ගමනාගමන කොමිසම සභාවේ මේක අපේ පහුගිය කාලේ කරා ඒ ජාතික ප්‍රතිපත්තියේ ප්‍රතිලාභයක් මත අපි ලබා දෙලා තියෙනවා. ඒ 104%කට වැඩි ප්‍රතිශතයක් එනවා නම් අනිවාර්යයෙන්ම ඒ ප්‍රතිලාභය ජනතාවට ලබා දෙන්න අපි බැඳලා ඉන්නවා. හැබැයි මේකට අපි එකඟ වෙන්නේ ඉන්ධන හරියාකාරව ලබා දීම තුළ පමණයි. කෙසේ වෙතත් අඩු කළ ඉන්ධන මිල ප්‍රමාණවත් නොවන බවයි ජනතාව පවසන්නේ. මෙහෙමයි තිබ්බ බොහොම හොඳයි තෙල් මිල අඩු කරපු එකත් ඒ වුණාට මදි ගොනාට ඇඳීම තමයි තාමත් කරන්නේ. එච්චර තමයි කියන්න තියෙන්නේ. හොඳයි තව ටිකක් මේ තව රුපියල් 10කින් අඩු කරන්නේ නැති කියන්නේ තව ටිකක්. බලමු ඉතින් ඉස්සරහට මොනවා වෙයිද කියලා. වැඩක් නැහැ බොරුවක් කරන්න මේගොල්ලෝ අඩු කරලා.
ඒක තේරුම් ගන්න මිනිස්සු 100 ගණන් වැඩි කරලා රුපියල් 1000 අඩු කරනවා කියන්නේ වංචා ඊගාට වැඩි කරලා ඩබල් වෙන්න. ඕක තමයි කරන්නේ. අපුව අන්දනවා මේගොල්ලෝ මේක වෙලා තියෙන්නේ. රුපියල් 1000 කියන්නේ මොකදනේ? දැන් අද කාලේ හිඟන්නක් ගන්නෙත් නෑ රුපියල් 1000. ඒකෙන් තමයි දාන අපිට. අපිට දැන් ලැබුණ අලුත්ම තොරතුරු තමයි මේ මාසේ 11ත් 15ත් අතර ඩීසල් නැව් මෙට්‍රික් ටන් 40,000 දෙකක් එන්න තියෙනවා. ඒ 40,000 තෙල් නැව් දෙකට එක තෙල් නැවකට අනිත් තෙල් නැවට වඩා ඩොලර් මිලියන 10ක වටිනාකමක් තක්සේරු කරලා තියෙනවා. ඒ වගේම තමයි පෙට්‍රල් මෙට්‍රික් ටන් 33,500ක් ගන්න එක කම්පැනියකට වඩා අනිත් කම්පැනියට ඩොලර් මිලියන 7ක වැනි ප්‍රමාණයක් වැඩියෙන් ගෙවනවා. මම හිතන්නේ මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද මේ ගන්න එකේ කිසිම පදනමක් නැහැ. අපි දන්නවා දැන් ඊයේ ඇති වුණු රුපියල් 10 20 වගේ එක ලීටරෙන් අඩු කරලා මම හිතන්නේ මේ මහජනතාව මුලා කරන්න බෑ. මොකද මහජනතාව මෝඩ නැහැ. මහජනතාව දන්නවා ලෝක වෙළඳපොලේ තියෙන විලින්දන මිල පිළිමතත් ඒ වගේම ලංකාවට ආනයනය කරනකොට ඒ වගේ මිල පිළිමත් දැන් මම හිතන්නේ මහජනතාව දන්න නිසා මේ වගේ මේ විහිළු විදිහට මේ කිසිම ක්‍රමවේදයක් නැතුව මහජනතාව මුලා කරන්න මම හිතන්නේ රජයේ කටයුතු නොකළ යුතුයි කියන පදනමේ තමයි මහජන විපතා කොමිසම ඉන්නේ. විදුලි බිල සංශෝධනය කිරීම සඳහා මහජන උපදේශනයක් පැවැත්වීමට තිබුණු කාලය අදින් අවසන් වෙනවා. මම හිතන්නේ අපිට තව යෝජනා ලැබෙමින් පවතිනවා. ඒ අනුව අපි තීරණය කරලා තියෙනවා ලබන 28 වෙනි බ්‍රහස්පතින්දා BMICHD මේ අවශ්‍ය මහජන උපදේශනය සාකච්ඡා පවත්වන්න නැවන අපිට පුළුවන් හිතන්නේ විදුලි බිල පිළිබඳ සංශෝධනය පිළිබඳ අවසාන තීරණය ගැනීමට 28 වෙනිදාට රතවාහන පොලිම් ඉවත්තර නොගන්නා සිපෙට්කෝ පිරෝම්හල් වෙත ඉන්ධන නිකුත් නොකරන බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්. ඒ අනුව කඩිනමින් රථවාහන ඉවත් කරගන්නා ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ. මේ අතර ජාතික ඉන්ධන බලපත්‍රය අනුව ඉන්ධන නිකුත් කිරීම එළමෙන බ්‍රහස්පතින්දා සිට ආරම්භ කරන බවයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ ප්‍රකාශ කළේ. සිපිට්කු ඉන්ධන පිරවුම්හල් වලට ඉන්ධන සපයන්නේ 21 වෙනිදාට. එම නිසා ඉන්ධන පිරවුම්හල් ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. අනිත් එක එම මුල්දුකාංගය මගින් QR කෝඩ් එකෙන් ඉන්ධන සපයනකොට එදින පටන් මහජනතාවට ඉන්ධන ලැබෙන සලාග ක්‍රමයට QR කෝඩ් එකේ සටහන් වෙනවා ඒ වාහනයට ලැබිය යුත්තේ ඉන්ධන සතියකට ඉන්ධන ප්‍රමාණය එතන සටහන් වෙනවා. ඒකෙන්ද ටැංක් ෆුල් ඒ වගේ අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන නිකුත් කිරීමක් වෙන්නේ 21 වෙනිදා ඉඳන් සියලුම මහ ජනතාවට සලාග ක්‍රමයට අනුගත වෙන විදියට තමයි මේ මුදුකාංගය සකසා තියෙන්නේ. ශ්‍රී ලංකාව සහ සංචාරක පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගාවලියේ 3 වන දිනය අදයි. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව අද දිනේ නිමවන විට එම ඉනිමට කඩලු 9ක් බැවී ලකුණු 329ක් ලබාගෙන සිටියා. එයනෝ ශ්‍රී ලංකාව පාකිස්තානයට වඩා ලකුණු 333කින් මෙවැනි විට ඉදිරියෙන් සිටිනවා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට සියල්ලන් දෙවි ලකුණු 222ක් රැස් කළා. කෙසේ නමුත් සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 218ක් පමණයි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය කඩුලු 5ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් දවා ගත්තා. ඒ අනුව ලකුණු 4ක වාසියක් සමගින් සිය දෙවන ඉනිම ආරම්භ වූ ශ්‍රී ලංකාව ඊයේ දිනේ නිමවන විට එක් කඩුල්ලක් දෙවි ලකුණු 36ක් ලබාගෙන සිටියා. තරගයේ 3 වන දිනය වන අද දිනේදී තරගයේ ආරම්භයේදී ක්‍රීඩා කරමින් සිටි ඔෂද ෆර්නැන්ඩෝ සහ කසුන් රාජිත අතරින් කසුන් රාජිත දිනේ පළමු කඩුල්ල ලෙස දැවී ගියා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඔෂද ප්‍රනාන්දෝ යසීර් ෂාහගේ පන්දුවකට දැවී ගියා. ඔෂද ප්‍රනාන්දෝ ලකුණු 64ක් ලබා අර්ධ ශතකයක් වාර්තා කළා. නායක දිමුත් කරුණාරත්න රැස් කළේ ලකුණු 16ක් පමණයි. අද දින සිය 14 වන අර්ධ ශතකයේ රැස් කළ කුසල් මෙන්ඩිස් ලකුණු 76ක් රැස් කළේ පන්දු 126කටයි. ධනජයද සිල්වා ලකුණු 20යි. අවසාන භාගයේ දෙවන ඉනිමේ බර කරට ගත් දිනේෂ් චන්දිමාල් නොදෙවි ලකුණු 86ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළේ පන්දු 121කටයි. ප්‍රභාත් ජයසූරිය නොදෙවි ලකුණු 4යි. ඒ අනුව අද දිනේ නිමවන විට ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවි ලකුණු 329ක් සිය දෙවන ඉනිමට ලබා සිටියා. ශ්‍රී ලංකාව ඒ අනුව පාකිස්තානයට වඩා ලකුණු 333කින් මේවන විට ඉදිරියෙන් සිටිනවා. ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 100 සවුවේ ස්ථාන 3ම ජමයිකාව හිමි කරගත්තා. මෙලෙස කාන්තා මීටර් 100 සවුවෙන් රන් රිදී සහ ලෝකඩ යන පදක්කම් 3ම එක් රටක් දිනාගත්තේ ඉතිහාසයේ පළමු වරටයි. මේ දිනවල ඇමරිකාවේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 100 ඉසව්ව ඊයේ පැවැත්ුණා. එහිදී එම ඉසව්වේ රන් පදක්කම ජමයිකාවේ කෙටිදුර ධවන ශූරී ෂෙලි ඇන් දිනාගත්තා. ඒ තප්පර 10.67කින් එම ඉසව්ව නිමා කරමින්.
She needed a quick start. She got a quick start. And with it, she takes the glory. එහිදී විශේෂත්වය වන්නේ එමයිසව්වේ සෙසු පදක්කම් දෙකද ජමයිකාව හිමිකර ගැනීමයි. ඒ අනුව ජෙරිකා ජැක්සන් එමයිසව්වේ රිදී පදක්කම දිනාගත් අතර ඉලෙන් තොම්සන් ලෝකඩ පදක්කම හිමිකරගත්තා. මෙලෙස එක රටක් කාන්තා මීටර් 110 වන ඉසව්වකදී පදක්කම් තුනම දිනාගත්තේ ඉතිහාසයේ ප්‍රථම වරට වීම විශේෂත්වයක්. ප්‍රවෘත්ති අවසන් ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.